අයිබෝවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක්වන්න අපි සුපුරුදු වේලාවටම අදත් සූදානම් වෙන්න සිටිනවා 360 ගැන කතා බහ කරන්නට තොරතුරු හා සංනිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාප අබේවර්ධන මහත්මයා අදත් අපිත් සමග සිටිනවා අයිබෝවන් ක්ලබ් තුමා පිළිගන්නවට සටහන් මම මුලින්ම කැමති මේ සන්දානගත වීම පිළිබඳව පොඩ්ඩක් අහන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්දානය මේ සඳහා ගිවිසුම් ගත වෙලා තියෙන දැන් සන්දානයක් විදිහට ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන්නට දැන් සමහරුන්ගේ අදහසක් මතයක් තියෙනවා මේ සන්දානගත වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති බවට පත් කිරීම සඳහා ඡන්දේ දීපු ජනතාව එකඟද ඔවුන් කැමති වෙයිද මේ සන්දානගත වීමට කියන කාරණේ මොකක්ද ඔබතුමන්ලගේ අදහසෙන් සම්බන්ධ නිල්කා අපි බලන්න ඕන ජනාධිපති මැතිවරණයේදී මතයක් තිබුණා තනියෙන් තරග කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන එකක් නැහැ කියලා. එතකොට මේ රටේ අන්තිම මොහොත වෙනකම් මෙහෙම කතා බහක්. එතකොට මේ රටේ ජනතාවට නමුත් අවශ්‍යතාවයේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 50%ට වඩා ඡන්ද ප්‍රමාණයක් ගන්න. උදා අපි දැනගෙන හිටියා උතුරු නැගෙනහිර තියෙන මේ ඡන්ද ප්‍රතිඵලය අපි කලින් දරගෙන හිටියා. හැබැයි මේ රටේ බහුතර ප්‍රගතිශීලී ජනතාවගේ වුමනාවක් තිබුණා කැඩිච්ච බිදිච්ච වෙන් වෙච්ච සියලු දෙනාම එකට එක්කහු වෙන්න ඕන මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න කියලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒකෙන් පිටපණින්න පුළුවන්කමක් ලැබුණේ නැහැ අවංකව. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අයගේ යම් යම් මත ප්‍රකාශ වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුවේ තීන්දුවක් ගත්තා මේ තරගයේ අපි පොදු අපේක්ෂකෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ විරෝධී අපේක්ෂකත්වයේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ඡන්දය අපි පාවිච්චි කර යුතුයි කියලා. එතකොට ඒක අපිට විශාල ශක්තියක් වුණා. මොකද අපි හිතන්නේ ඡන්ද ප්‍රමාණය සමහරට වෙනම ඉල්ලුවා නම් අඩු වැඩි වෙන්න තිබුණා. නමුත් මේ රටේ ජනතාවගේ මානසික තත්ත්වය, ඒ කියන්නේ තියෙන ජයග්‍රහණයට තියෙන සිතුවිල්ල ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ එක්කස් වීම තුළ. ඒ නිසා ඒක ලොකු ශක්තියක් වුණ බව අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒක තමයි මේ රටේ පොදු ජනතාව බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සන්දානගත වීමත් අපිට අද අවශ්‍යතාවය මොකද්ද පාර්ලිමේන්තුවේ? අද අපිට අවශ්‍යතාවය තියෙන්නේ අවමේ උපරිම පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීම. අපේ ඉලක්කය තියෙන්නේ 3/2 ආසන්න ප්‍රමාණයක් හෝ 3/2 අපි ලබා ගත යුතුයි. මොකද අපිට පහුගිය දින පාර්ලිමේන්තුවේදී මුදල් පරිපූර්ණ ඇස්ටිමේන්තුවට සම්මත කරගන්න බැරි තත්ත්වය ආවේ සුළුතර බලයක් අපිට තිබුණ නිසා. එතකොට අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා අපි සියලු පාර්ශ්වයන් එක්ක එකට එක්කාසු විය යුතුයි. පුජ්ජලික මතිපතාන්තර නෙවෙයි. අපි මේකේ පාර්ලිමේන්තු බලය අපි ශක්තිමත් කර යුතුයි. ඒ ශක්තිමත් කිරීම සඳහා මේ සන්ධානගත වීම සත්‍යයක් හැටියට තමයි මම සලකන්නේ. නමුත් දැන් තවත් පැත්තකින් මේ සන්ධානයේ සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලබා දීම කියන කාරණේදී තර්ක කරනවා දැන් එතුමා ප්‍රතික්ෂේප වූ නායකයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ඒ දුර කාලය තුළ එතුමා යම් යම් අවස්ථාවල් වලදී පෙනී හිටපු ආකාරයන් යම් යම් තීන්දු තීරණ ගත් ආකාරයන් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව කියන කාරණේදී එතුමා නොසලකිලිමත් ලෙස කටයුතු කරා කියලා චෝදනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ථිකේ කඩා වැටෙන්න ඉඩ හැරියා. ඒක බලාගෙන ඉන්නට සිද්ධ වුණා. ඒ නායකයා විදිහට ඔහුට ඒකට මැදිහත් වෙන්න උනේ නැහැ. ඒ චෝදනාව තියෙනවා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් එතුමාට කරන්නට පුළුවන් දෙයක් තිබ්බේ නැහැ කියන චෝදනාව තියෙනවා. ඊළඟට සමහර දැන් ඔය බරාය වගේ දේවල් පවරා දීමේදී එතුමා නිහඬව හිටියා කියන චෝදනාව තියෙනවා. දැන් මේ වගේ නායකයෙක් එක්ක අත්වැල් බැඳ ගැනීම කියන කාරණය ජනතාව කොයි විදිහට බාරගනී කියලා ඔබතුමන්ලා විශ්වාස කරනවාද? ඒක සම්පූර්ණ දිල්කා දැන් මේ කවුද මේ පක්ෂේ නායකයා? මේ ගහපු සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ. එතකොට අපි පත් කරපු ජනාධිපතිතුමා අපිට උඩින් ඉන්නවා. එතකොට සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ, සන්ධානයේ මහලේකම්කම් බැසිල් රාජපක්ෂ, මේ යාන්ත්‍රණය දුවන බැසිල් රාජපක්ෂ මේකේ සන්ධානයේ මහලේකම්. එතකොට මේ සභාපතිකම කියන්නේ ඒ අතරමැදි දෙයක් මේක. එතකොට සමහර විට අපිට සමහර අවස්ථාවලදී අපිට සියලු දේ සම්පූර්ණ නොකරන්න පුළුවන්. නමුත් අපි පොදු මහඡන්දෙට යනකොට අපි බෙදිලා කැඩිලා යන්නේ නැති තත්ත්වයක් අපි ඇති කරගන්න. ඒකට යම් යම් පරිත්‍යාගයන් කරන්න සිද්ධ වෙනවා. ඒක සමහර විට
සමහර අයට ගැළපෙන්න පුළුවන් නොගැළපෙන්න පුළුවන් හැබැයි පරිණත දේශපාලනඥයෝ තීන්දුව ගන්නකොට ඒ පටු දේවල් ගොඩක් අමතක කරලා අපිට මාකට් කරන්න පුළුවන් අපිට වටිනාකමක් ගන්න පුළුවන් විදිහට මේක හදන්න ඕන දැන් කවුරුවත් මොන පරිත්‍යාගයක්වත් කරන්නේ නැහැ තමන්ට යම්කිසි බලයක් ලැබෙන්නේ නැත්තම් එතකොට මේ බලය සුළු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් මම දකින්නේ මේක මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ගත්ත තීන්දුව තුළ පාර්ලිමේන්තු මැතිවරණේදී බෙදෙන්නේ කැඩෙන්නේ නැතුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන කියන පරමාර්ථයෙන් මේක ගත්තේ. එතකොට මේ රටේ මහ ජනතාව ඒ දිහා කල්පනා කරලා බැලුවම ඒ තීන්දුවේ වැරද්දක් පේන්නේ නැහැ. ඒ නිසා එතන ඔබ කියපු දේ මම පිළිගන්නවා. සමහර විට යම් යම් කාරණාවලදී ඒක ප්‍රතික්ෂේප සමහර විට කරන්න තියෙන වෙලාවදී ඒක නියම තීන්දුවක් ගත්තේ නැති එක. ඒක මම පිළිගන්නවා. මොකද එතකොට සමහර විට කියන්න පුළුවන් ගත්ත තීන්දුවත් අපිට කියන්න පුළුවන්. සමහර අවස්ථාවදී ආණ්ඩුවක් තුල ඉඳගෙන ජනාධිපතිවරයෙක් හැටියට යම් යම් අවස්ථාවලදී ගත්තා. දැන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළා ඒ තැනට ගන්න කටයුතු කරා. ඒතර ඒ පරිත්‍යාගයක් තියෙනවා. ඒක අමාරු දෙයක් තමයි බලයට පත් කරපු දේශපාලන පක්ෂය නායකයා අයින් කළා. අපිට අවශ්‍ය විදියට ඒක කෙරුණා. ඒතර එතෙන්දිත් ඒ කටයුත්ත කරා. ඒක නිසා අපි හොඳ නරක දෙකම දකින්න ඕන. නමුත් මගේ තර්කය තියෙන්නේ මේක පාර්ලිමේන්තු බලය ශක්තිමත් කිරීම සඳහාම සියලු දෙනාට එකතු වෙන. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒගොල්ලගේ ආත්ම ගෞරවය රැකගෙන මෙතෙන්ට එන ක්‍රමයකුත් මෙතන තියෙන්න ඕනේ අපේක්ෂකත්වයේ ගන්නකොට. ඒ නිසා මේක වැසිල් රාජපක්ෂ මහතා කල්පනා කරන්න ඇති. ඔහු පක්ෂයේ ආලේකම් විදියට කියන්නේ සන්ධානයේ ජාතික සංවිධායක විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලින් අපි ජනාධිපති මැතිවරණයේදී අපි එකඟතාවයන් වලට ආවනේ. ඒක තමයි විශ්වාසය කියන්නේ. ඒ විශ්වාසය පළුදු නොකරගෙන මෙතන කටයුතු කරන්න මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, වැසිල් රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තීන්දුව ගන්න ඇති. මම හිතන්නේ එතන මම දකින්නේ වරදක් හැටියට නෑ. දැන් මේ අත්වැල් බැඳ ගැනීම කියන කාරණය මේ ඉක්මනින් ඉතා ඉක්මනින් සන්ධානගත වීම කියන කාරණය සම්බන්ධව යම් යම් ප්‍රකාශ යම් යම් අදහස් පළ වෙලා තිබුණා පහුගිය කාලෙදී සමහරු සඳහන් කළේ තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයා මේකට ඉක්මන් වුණේ මේ සන්ධානගත වීම සිද්ධ කරන්නට. එහෙම නොවුනනම් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සන්ධානගත වෙන්නට ඉඩ තිබ්බා කියලා. ඒක නිසා තමයි ඉතාමත්ම කඩිමුඩියේ ඉතා ඉක්මනින් මේ සන්ධානගත වීම කළේ. එහෙම නොවුනනම් අවාසියක් වෙන්න තිබ්බා කියලා පොහොට්ටුව සහ මේ සන්ධානයට. ඇත්තටම එහෙම දෙයක් එහෙම කතාබහක් එහෙම අදහසක් තිබුණාද යම් විදියකින්? මම හිතන්නේ නැල්ක එහෙම කතාබහක් කරත් අපි කොහොමද සජිත් ප්‍රේමදාසත් එක්ක එකව වෙන්නේ? ඒ කියන්නේ කවුරු හරි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැත්තෙන් ගන්න. දැන් අපි පොට්ටුවේ පැත්තෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හිටලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එක්කසු වෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විදිහට එතුමන් යම් යම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ ඉතා ප්‍රසාදයෙන් යුක්තව කටයුතු කරලා කතා කරලා තිබුණා. කතා කරා අපි දැක්කා විශේෂයෙන්ම අර අග්‍රාමාත්‍ය දුරේ සම්බන්ධව කලබල ඇති වෙච්ච වෙලාවෙදිත් එතුම සඳහන් කරා සජිත් ප්‍රේමදාස මහත්මයාට අගමැතිකමට කතා කරා එතුමා ආවේ නැහැ කියලා. එතකොට නිකන් ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ විශේෂ කැමැත්තක් ඇල්මක් සජිත් ප්‍රේමදාස මහත්මයාට තියෙනවද කියන ප්‍රශ්නේ ජනතාවට තියෙන පුළුවන්. ඒක තියෙන්නේ නැති ඉල්කක් ඔය මේ ජනාධිපති මැතිවරණ තරම් ගන්නවා. හැබැයි ඔහු සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මැතිවරණයේදී හැසිරුණු ආකාරය සහ ඔහුගේ තියෙන එතෙන්දි පෙන්නපු පරිණතභාවයේ අඩුකම මං හිතන්නේ මේ දේශපාලන වශයෙන් පරිණත වූ නායකයෙක් කල්පනා කරන්න බැහැ මෙතෙන්ට එක්කාසු වෙන්න කියලා. එක්කාසු වීම එහෙමනම් විනාශයක් වෙන්න පුළුවන්. මොකද මේ රටේ ජනතාව නියම සජිත් ප්‍රේමදාස මහතා කවුද කියලා දැනගත්තේ මේ මැතිවරණයට තරම් කරාට පස්සේ. ඊට ඉස්සෙල්ල හිතම දර්ශනයක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා කියලා. නමුත් එහෙම එකක් නැති බව තේරුණා. ඉතින් එතකොට පරිණත වූ දේශපාලනඥයෙකුට එතෙන්ට එක්කහු වෙන හුඟක් අමාරුයි. ඒ නිසා මම හිතන්නේ එහෙම එක්කහු වෙන ගියා කියලා. එහෙම තීන්දුවක් ගත්තら ඒක දේශපාලනේ අවසන්. හොඳයි. මේ කාරණාව සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහත්මයා යම් කිසි අදහසක් පළ කරලා තිබුණා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව මේ සන්ධානයේ සභාපති දුරේට පත් කිරීම සහ එතුමාව සම්බන්ධ කර ගැනීම කියන කාරණේදී අපිට හැකියාව තියෙනවද එතුමා පළ කරපු අදහස යොමු වන්න? අද රටේ මතයක් හැදිලා ඉවරයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට සභාපතිකම දුන්නට. හැබැයි සභාපති නිකන් පියන් කමක් වගේ එකක්. නායකයා මහින්ද මහත්තයා. අස්වද්දම හොඳ කරන්න නම් පඹේ කිටවන්න ඕනි කියනවා කුඹුරේක. එතකොට අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කරන්න නම් සමහර විට පඹේක්ව හිටවන්නත් වෙයි කියලා.
මොකක්ද මේ කියන කතාව? හා මෙහෙමයි ඉතින් එතුමා එතුමාගේ අදහස් ප්‍රකාශ කරේ. මමත් මම කියන්නේ අර එතුමා කියපු කාරණේත් එතන දැන් මේක නිකන් තියාගන්න ඕන මෙතන බෙදුනේ නැහැ කැඩුනේ නැහැ කියන එක සංකේතයක් හැටියට තියාගන්න ඕන. ඒ සංකේතේ තියනෝ දැන්. එතකොට දැන් විද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනතනක තියලා නායකයෙක් අහුවෙන්නේ නැත්තම් පක්ෂයක් හැටියට තීන්දුව ගන්න ඕන මධ්‍යම කාරක ස්වභාවයේ නායකත්වය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඒ තීන්දුව ගන්න ඕන. එහෙම නැත්තම් මධ්‍යම කාරක ස්වභාවයේදී ඒ තීන්දුව අරගෙන එන්න බෑ. එතකොට මෙතන සභාපති කමේ එතුමා ඉන්නකොට ඒ තීන්දුව නිකම්ම ගන්න වෙනවා. එතකොට මේ එක කණ්ඩායමක් හැට යන්න වෙනවා. ඒක බැසිල් රාජපක්ෂ මහතා එතෙන්ට එකඟ වෙන්නේ. එතුමා ඔබලා ඔබ එක දන්න ඕනේ එතුමා උපක්‍රමශීලීව එතුමා තීන්දු ගන්න නෑ සාමාන්‍යයෙන් මම දන්න බැසිල් රාජපක්ෂ මං දුරබල නැතු තීන්දු ගන්නේ නෑ. ඒ නිසා එතුමා ගත්ත තීන්දුව උගක් කට්ටියට තේරෙන්නේ උගක් පස්සේ. ඒ හැම තීන්දුවකම ඒක දැන් පෝට්ටුව හදනකොට අපි කවුරුත් අවංකවම මේ වගේ රටේ තුන්ගෙඩි බලවේගයක් මේ විදිහට නිර්මාණය කරන අවුරුද්දක් එකහමාරක් ඇතුළට බලයටපත් වෙන්න නිර්මාණය කරන්න පුළුවන් දෙයක් මම දැක්කේ නෑ මේ ලෝක ඉතිහාසයේ කොහෙදවත් කිසිම දේශපාලන පක්ෂයක. ඉතින් ඒ තීන්දුව අරගෙන ඒ අපි ගත්තේ යාට දුර පෙරුණු නිසා. මෙතනත් යාට දුරක් පේනවා. ඒ දුර දැකලා තමයි මේක ගත්තේ. දැන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරනවා කියන තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරාට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රදේශය පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිපලය පිළිබඳව අවසාන මොහොතේදී ලොකු කතාබහක් ඇති වුණා. එය එසේ නොවිය යුතුයි කියන කාරණය. බොහෝ දෙනෙක් සඳහන් කරා මෛත්‍රීපාල සිරිසේන මහතා සහාය පළ කරනවා කියලා කිව්වට ඇත්තටම සහාය පළ කරලා නැහැ. එහෙම සහාය පළ කරා නම් ඊට පෙර පැවතී මැතිවරණයේ ඡන්ද ප්‍රතිපලය අනුව පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම ගත්ත ඡන්ද එක ගොඩට එකතු වෙන්නට ඕනේ. එතකොට තුන්වෙනි තැන තමයි එක්සත් ජාතික පක්ෂය තිබ්බේ. නමුත් මේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිපලයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබිලා තිබ්බේ. එතකොට එතුමා ඇත්තටම සහාය පළ කරලා තිබ්බේ සජිත් ප්‍රේමදාස මහතාටද කියන ප්‍රශ්නයක් තිබ්බා. එතකොට මේ වගේ කාරණා එක්ක එතුමා සම්බන්ධයෙන් විශ්වාසය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද ජනතාවට? ජනතාව මේ පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැති වෙයිද? නෑ, ජනතාවගේ සමහරට අවිශ්වාසයක් ඇති වෙන්නත් පුළුවන්. නැත්තේ නෑ. හැබැයි ජනතාවට අවිශ්වාසයක් ඇති වුණත් දැන් මේ ලයිස්ට්ුවෙන් එනකොට අපි හිතමු ගිය ජනාධිපති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වාසිසාගත වුණා කියලා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ තරගෙට පාර්ලිමේන්තු තරගෙට ඉදිරිපත් වෙනකොට ඒ ඡන්ද ගහන්න ඕන අපේ ලකුණට. ඒ ලකුණට ගහනකොට අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා. ඒතර අපිට අවශ්‍ය වෙලා තියෙන අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන එක. එතෙන්ටයි අපි යන්නේ. හොඳයි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම කියන කාරණේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේට සහ පොහොට්ටුවට කොයි විදිහටද මේක බෙදෙන්නේ කියන කාරණේ පිළිබඳවත් යම් යම් ප්‍රශ්න තියෙනවා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයෙන් අනතුරු යලිත් තමයි. ඔබයාලිත් එක්කනේ 360 සජීව සංවාදයේ සමගින් දැන් අර මන්ත්‍රී දුර සංඛ්‍යාව පිළිබඳව වැඩිපුර මන්ත්‍රී දුර සංඛ්‍යාවක් ලබා ගැනීම තමයි අවසාන පරමාර්ථය බවට පත් වෙන්නේ. දැන් මෙතනදිත් සමහරු ප්‍රශ්න කරන දෙයක් තමයි පොහොට්ටුවට ඡන්ද වැටෙනකොට පොහොට්ටුවෙන් නියෝජනය කරන පිරිස් වලට අමතරව වැඩිපුර ඡන්ද සංඛ්‍යාවක් යටින් අඩුම කර්ම නිදහස් පක්ෂය නියෝජනය කරන අයගෙන් තව වැඩිපුර සංඛ්‍යාවකට මන්ත්‍රී දුර ලැබේවි කියන කාරණේ, කියන්නේ අවසාන සංඛ්‍යාවත් එක ගත්තම. මේක සමහරු ප්‍රශ්න කරනවා මේ වැඩිපුර ලැබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට නිදහස් පක්ෂයේ නියෝජිතයෝ ලබා ගන්න ඡන්ද ඔවුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ මන්ත්‍රී දුරේ පාවිච්චි කරාවිද කියලා පසුව වෙනත් තීන්දුව තීරණ ගන්න. ඒ කියන්නේ ආණ්ඩුව අසරණ කරන්නට ඔවුන් කටයුතු කරාවිද? ඔවුන්ට පුළුවන් නේද මන්ත්‍රී දුරේ අවසානයේදී ලැබිලානේ තියෙන්නේ. ලැබිලා තියෙන අර සන්ධානයට. නමුත් ඔවුන්ට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ස්වාධීනව ඔවුන්ට තීන්දුව තීරණ ගන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇති වේවි කියලා ඔබතුමා විශ්වාස කරනවා? මම විශ්වාස කරන්නේ ඒක. හේතුව ඉල්කා මේකේ පක්ෂයේ මහලේකම් බැසිල් රාජපක්ෂ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා අත්සන් කරන්න බෑ. ඒක අත්සන් කරන්න ඕන පක්ෂයේ මහලේකම්. ඒතර මහලේකම් මතේ තමයි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තියෙන ව්‍යවස්ථාවත් ප්‍රබලයි. ඒතකොට දැන් ඊට වඩා ප්‍රබල වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ තියෙන ව්‍යවස්ථාව. එතකොට අනික් මේ මන්ත්‍රී සංඛ්‍යාව ආවට පස්සේ මේ මන්ත්‍රී සංඛ්‍යාව එන ලකුණත් එක්ක එක කණ්ඩායමක් හැටියට ඒ කණ්ඩායම තියෙම තීන්දුව ගන්න ඕන විදිහ ගන්න පුළුවන්.
කියන්නේ එහෙම නැති වුණත් තීන්දුව ගන්න පුළුවන් ඕන කෙනෙකුට. අපි අපේ පක්ෂයේ දැන් පොහොට්ටු වෙන්න කෙනෙකුට වුණත් ඒ තීන්දුවක් ගන්න පුළුවන්. එහෙම විශ්වාස අපිට කරන්න අමාරුයි. දැන් බැට කාලා තියෙන. දැන් තවත් එහෙම තීන්දුව ගන්න කවුරුත් සූදානම් වෙන්නේ නැහැ. මේ මහජනතාව ඉන්නේ කොයිබද? මහජනතාව පැත්තේ මහජනතාව මේ මහජන නියෝජිතව ඉන්න ඕන. ඒ නිසා අපිට ජනවර්මක් දීලා තිනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතාමත්ම පැහැදිලිව. මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ පිරිහීමකට පත් වෙලා නැහැ. තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනප්‍රිය තත්ත්වයේ වැඩි වුණා විසක් පොඩ්ඩක් හරි පිරිහීමකට පත් වෙනවා. මොකද ඔහු දුන්න ආදර්ශ මේ රටේ තියෙන ගොඩක් අපිට ඉගෙන ගන්න. ඒ නිසා මහජනතාව කැමති වෙලා තියෙනවා Tamanට කොච්චර අමාරුකම තිබුණත් මේක විශේෂයෙන් තරුණ පරපුර අනිත් අය සමාජයේ වෙනසක් දකින්න කැමති අය උදවිය ඔක්කොම මේකට කැමති. දැන් එතුමාගේ හැසිරීම ඔහු කරන මුදල් අපේ මුදල් පාලනය කිරීම උදාහරණයක් හැටියට ගන්න. දැන් අපේ මුදල් පාලනය කිරීම. එතකොට ඒ මුදල් පාලනය කරන ගමන් ඉහළ නාස්තියක් කරන්න නැති බව පේනකොට ඒ කැපවීම සාමාන්‍ය ජනතාව ගන්න සූදානම්. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ තේරුම් නොගත්ත දේ. ඒගොල්ලෝ හිතනවා බඩු මිලක් පොඩ්ඩක් වැඩි වුණාම තව මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මිනිස්සු එතෙන්ට හැරෙගෙන නැහැ. මිනිස්සු ඊට වැඩිය ලොකු දෙයකට ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයට ඡන්දෙ දුන්නේ. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ අර පොඩි සිල්ලර දේවල් නෙවෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන එකට. එතකොට ඒ වෙනස් කරන සමාජ ක්‍රමයට මම හිතන්නේ මේක දායක කරගන්න එක තමයි අපේ කාරණේ වෙලා තියෙන්නේ. අපි කොහොමද පාර්ලිමේන්තු බලය අනපනත් වෙනස් කරන්නේ කොහොමද? ඒ ටිකනේ අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක අපි හිතනවා මේ බලයත් එක්ක අපිට කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමා සම්බන්ධව කතා කරොත් ඔබතුමා යහපාලන රජය තුළ කටයුතු කරා. ඔවුන් සමග කටයුතු කරා. එතකොට ඒකේ කොටස්කාරය බවට ඔබතුමාත් පත් වෙනවා. ඒකත් එක්ක දින 100 ආණ්ඩුවෙන් පස්සේ පැවති මැතිවරණයේදී ඔබතුමාට ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි පසුව ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැන් මේ දේවල් එක්ක ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා නැවත ජාතික ලයිස්තුවෙන් ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා යහපාලන ආණ්ඩුවට එකතු වීම කියන කාරණේදී ඔබතුමා කොහොමද ඒ තීරණය ගත්තේ? ඇයි ඒ තීරණය ගත්තේ? පැහැදිලිව ඩිල්ක මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත තීන්දුව පොදුවේ. දැන් මට කියන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු 96 දෙනාගේ කවුද මේ තීන්දුවට විරුද්ධව කතා කරේ කියලා? එකම එක්කෙනයි කිව්වේ ජාතික ආණ්ඩුවකට කැමති නැහැ කියලා. ඒ කුමාර වෙල්ගම විතරයි. මේ ගමේ ෆුල් මූන් හොටලෙදී මේ නායකයෝ දෙන්නත් එක්කම රැස්වීම පවත්තා. එතෙන්දි තමයි තීන්දුව කරේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපතිකම දුන්නා මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්තෙන්. දීලා එතෙන්දි තමයි තීන්දුව කරේ මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි එතෙන්දි කිව්වේ මට මේ පක්ෂ දෙකේ තලතුරු බෙදාගන්නේ නැත්තම් මට මේ ඇතුලේ ඉන්න අමාරුයි. ඒ නිසා මේ සහයෝගය අවශ්‍යයි කියලා. ඒතර අපි හිටියේ ශ්‍රී ලංකා නිදහස. මොකද අපි වෙන තැනකට ගියේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයට ගියේ නැහැ. මම එක්සත් ජාතික පක්ෂයට ගියේ නැහැ. මම එක්සත් ජාතික පක්ෂෙන් ඉවත් වුණු වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතාට කිව්වේම කවදාවත් එක්සත් ජාතික පක්ෂයට යන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මට පක්ෂ සමාජිකත්වය අවශ්‍යයි කියලා. මම හිතන මම තමයි ඉස්සෙල්ලම සමාජිකත්වය ගත්ත කෙනාගෙන් කෙනෙක්. ඒකෙදී අපි හිටියේ පක්ෂයත් එක්ක. ඒතර පක්ෂය ගත්ත තීන්දුවත් එක්ක තමයි මෙතන හිටියේ. ඒතකොට ආණ්ඩුවට සන්දානගත වුණේ පක්ෂය. සමහර අය ඇමතිකම් ගත්තා, සමහර අය ගත්තේ නැහැ. සමහර අය දින 100 ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන අයින් වුණා. සමහර අය ඊට පස්සේ ආපහු දෙවනි වතාවේ තරක් කරාට පස්සේ ආපහු අයින් වුණා. එතකොට මේ යහපාලන ආණ්ඩුවෙන් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වූ දෙයක් තිබුණා ඒ වෙලාවේ. මොකද මේ රටේ කාලයක් තිස්සේ ගැටුණු පක්ෂ දෙකක්, වෛරයෙන් කටයුතු කරපු පක්ෂ දෙකක් එකට එක්කාසු වෙලා මේ රටේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. මොකද එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දෙ දුන්නේ ලොකු බලාපොරොත්තු රාශියක් ඇතුව. අද වගේම තමයි හොරකම් අල්ලන්න එක එක දේවල් වලට රටේ තිබුණු ප්‍රශ්න. හැබැයි ඒ තීන්දුවත් එක්ක අපි මේක ඇතුලේ හිටියේ මම ලොකු සටනක්. ඔබට මතක ඇති මම මුදල් රාජ්‍ය අමාත්‍ය වෙලා ඉන්නකොට රවි කරුණානායක මහත්තයා හිටියේ තුන්වෙනි තට්ටුවේ. මම හිටියේ දෙවනි තට්ටුවේ. එතකොට මම දෙවනි තට්ටුවේ ඉඳලා මහ බැංකු වංචාව වෙනකොට මම ආණ්ඩුවට විරුද්ධව මම පුවත්පත් සාකච්ඡා පවත්වලා මේක හෙළි කරනවා. තදින් පළවෙනි තැන ට්‍රිලියනයක් අලාබයි කියලා කිව්වේ මම මහ බැංකු වංචාව. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මේකට වහාම මේ පරීක්ෂණයට
විදාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කමිටුවක් පත් කළයි කියලා යෝජනා කරේ අපි. යෝජනා කළා අපි කමිටුවක් දාගත්තා. ඒ කමිටුවේ 9 දෙනෙක් හිටියා. ඒ 9 දෙනාගෙන් අවසාන වාර්තාව හැටුවේ මගේ ගෙදර තමයි රෑ 4 වෙනකම් කොමිෂන් මොකද්ද නිර්දේශ මහා බැංකුව වංචාවට අපි ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් මොකද්ද කරන නිර්දේශකේ. ඒ නිර්දේශ වලින් 11ක් තිබුණා. ඒ 11න් පළවෙනි එක තමයි කොමිෂමක් පත් කිරීම. දෙවෙනි එක තමයි බැංකු ගිණුම් තහනම් කිරීම. දේපළ රාජසත්ත්ව කිරීම. ඊළඟට මේ මෙයාට විරුද්ධව ක්‍රියා කරන්න. බැඳුම් කර සිටීමට. එතකොට මේ සියලු දේවල් එක අපේ නිර්දේශ 11ක් දුන්නා. ඒ 11න් වෙන වෙලාවේ පළවෙනි එක කොමිෂන් එක. කොමිෂන් එක පත් කරා. ඊට පස්සේ මට අවස්ථාවක් ආවා රවි කරුණානායක මහතා විදේශගත වුණා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහතාට කොයිම වෙලාවකවත් රනිල් වික්‍රමසිංහ මහතා සහ රවි කරුණානායක මහතා ඉන්න වෙලාවේ රවි කරුණානායක මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහා බැංකුවේ අධිපතිතුමා අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කරන්න මොන විදිහකටද බැරුණා. අනන්තවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා බහම අයින් කරන්න කියලා. හැබැයි අයින් කරේ නැහැ. හැබැයි විදේශගත වුණා අගමැතිතුමා, විදේශගත වුණා මුදල් ඇමතිතුමා, මන් රෑ 11ට මට දුරකථන ඇමතුමක් දුන්නා අනුර ප්‍රියදාසන යාප මහතාගේ ගෙදරට වහම එන්න කියලා. මොකද මම ජනාධිපතිතුමාට කියලා දුන්නා මේක තමයි වෙලාව කියලා. එතකොට එතෙන්දී ෆයිසර් මුස්තාප මහතා ගෙන්නෙව්වා. ගෙන්නලා ඉවරලා මම ගෙදරින් යනකොට මට ඔළුවට හරියටම ආවා මේ මහා බැංකු සම්බන්ධයෙන් මොකක් හරි තීන්දුවක් ගන්න තමයි කතා කරේ කියලා. මගේ මම ලෙටර් හෙඩ් දෙකක් මගේ ෆයිල් එකේ දාගෙන තමයි මම එළියට බැස්සේ. ඒතර ගියාම අනුපිදස්න යාප මහතා ගෙදර දී සාකච්ඡා වුණා කොහොමද අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කරන්නේ. මට බලයක් තියනවාද වැඩ බලන මුදල් ඇමතිවරයා හැටියට. ඒකට උපදෙස් ගන්න රෑ 12:00 ෆයිස් පුස්තාප මහතාගේ ගෙදරට ගියා. එයා අවදි කරලා එයා තමයි පොත බලලා කිව්වේ ඔබ වැඩ බලන මුදල් ඇමති ඔබට බලයක් තියෙනවා මේකේ ලියුමක් දෙන්න කියලා. ඒ එවලෙම රාත්‍රියේ නැවත ඇවිල්ලා අනුර පිදස් මහතාගේ ගෙදරට එයාගේ දුව තමයි ලියුම ටයිප් කරේ. ටයිප් කළා වහාම ගෙනහිල්ලා අපි දුන්නා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට අපි දෙනකොට 5 දෙනෙක්ගේ නම් දුන්නා මහ බැංකුව අධිපතිවරයාට. එක්කෙනෙක් තමයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අනිත් එක්කට විජේවර්ධන, අනිත් එක්කට ආචාර්ය සමන් කලේගම, ප්‍රොෆෙසර් මහාචාර්ය රංජිත් බණ්ඩාර. ඔය විදිහට අපි ආර්ථික විශේෂඥව 5 දෙනෙක්ගේ නම් දුන්නම එතුමා උදේ 7:00 නැවතෙන්න කියලා කිව්වා. මම මේක පච් කරනවා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. උදේ 8:00 ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට එන්න කියලා මහා බැංකුවේ අධිපතිවරයා හැට පත් කරා. එතකොට මම මේ රට ලොකු සේවයක් කළා තියෙනවා. අර්ජුන මහේන්ද්‍ර ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම ඒ වගකීම මම කළා තිනු ජනතාව වෙනුවෙන්. ඒ වගේම අපි ආණ්ඩුව තුල ඉඳලා ඒ මහ බැංකුවට විතරක් නෙවෙයි අපි තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් විය යුතුයි කියලා. අපි තමයි කිව්වේ රණවිල වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දිය යුතුයි කියලා. එතකොට අපි ඒක පාර්ලිමේන්තුවේ ඇතුළතදී කරා. එතකොට අපි පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ විපක්ෂ නායක වෙන්න මහින්ද රාජපක්ෂ මහතාට. බලයක් අපි 16ක් එළියට ආපු නිසා ඒ බලය ආවේ. මට බැසිල් රාජපක්ෂ මහතා කිව්වේ 20ක් හදා ගන්න කියලා. හැබැයි 16ක් ඇද. මොකද බැසිල් රාජපක්ෂ මහතායි මායි අතර අන්තර් සම්බන්ධතාවයක් තිබුණා දීර්ඝ කාලයක් තිස්සේ. එතකොට මොකද එතුමා මගේ එතුමාගේ අමාත්‍යංශයටම නියෝජ්‍ය ඇමතිවරයා මම. එතන මගේ එතුමා දන්නවා මම කවුද කියන එක. එතකොට අපි 20ක් හදා ගන්න බැරුණා 16ක් හදලා එතනින් අයින් වුණා. අයින් වෙලා තමයි අපි සටහන දුන්නේ. එතකොට තමයි මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකකමට මාර්ගය පෑදුනේ. එතන නැත්නම් අපිට විපක්ෂ නායක කරන්න බලයක් තිබුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මහින්ද අමරවීර මහතාගේ ලියුම පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණා. මේ බලපෑම නිසා විශේෂයෙන් එතුමා ලියුමක් දුන්නා අර මේ සන්ධානයේ මහලේකම් හැටියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කරන්න. ඒතර අපි අගමැති හැටියට පත් කරන්න මානසිකත් නමුත් දින 52 එක බැරි වුණා. අපි විපක්ෂ නායක හැටියට පත් කරන්න අර උත්තර ඒකෙන් මේ ආණ්ඩුව 3-2 බලයේ පහුගිය යාපාලන ආණ්ඩුවේ නැති වුණා. 3-2 බලය නැති වුණ නිසා යහපාල ආණ්ඩුවට රටට විරෝධී ජනතා විරෝධී ගොඩක් අනපනක් ගේන්න බැරි වුණා. ඒතර ඔබ දන්නවා 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන වෙලාවේ 219ක් පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නා. මේ ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ආනන්ද වීරසේකර ඇරෙන්න අනිත් සියලුම දෙනා රට ගියපු ඇරෙන්න අනිත් ඔක්කොම 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ඡන්දෙ දුන්නා.
ඒ ඡන්ද දුන්නේ එක්තරා එකඟතාවයක් මත. ඔබතුමා මමත් දුන්න ඡන්ද. ඒ එකඟතාවයක් මත. මම විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ සියලුම දෙනා දුන්නානේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න දැනට ඉන්න සියලුම දෙනා දුන්න ආනන්ද වීරසේකර මහතා ඇරෙන්න. එතකොට 219ක් ඡන්ද දුන්නා. හැබැයි ඒ ප්‍රතිපත් එකඟතාවයක් මත. මොකක්ද එකඟතාවය? 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතියක් ඇතුළත දින 10ක් ඇතුළත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතියක් ඇතුළත සකස් කළා පාර්ලිමේන්තුවට දානවා කියලා. අගමැතිතුමා ජනාධිපතිතුමා දෙන්නම ඒක කිව්වා මන්ත්‍රී කණ්ඩායමට. ඒ නිසා 20 වෙනි සංශෝධනය ගෙනාවා නම් පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව දුර්වල වුණේ අපි අර විශ්වාසයේ උඩ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දුන්න ඡන්දේ. මොකද ඒ වෙලාවේ මේ රටේ මිනිස්සුන්ගේ මහජන මතයක් තිබුණා විධායක ජනාධිපතිතුමා ක්‍රමයේ රටට වදයක් කියලා. හැබැයි අපි එතන නිවැරදි තීන්දුවක් ගත්තා. අපි හිතුවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවාම පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා. එතකොට මේ විධායක ජනාධිපතිවරයෙක් නෙවෙයි විධායක අගමැතිවරයෙක්ගේ තත්ත්වෙට අගමැතිවරයෙක් ගේන්න පුළුවන්. එතකොට ජනාධිපතිවරයා නිකන් නාමික හෝ අඩු බලතල ඇති ජනාධිපතිවරයෙක් බවට පත් වෙනවා කියලා. එතකොට හැබැයි ඒක කරේ නැතුව මේ සම්පූර්ණ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතුරු කරගත්තා. ඒකෙන් තමයි මේ රටේ මේ අද ගෝඨාභය මහත්තයාට මාර්තු මාසෙ 2 වෙනකම් බලය ලැබුණත් පාර්ලිමේන්තුව විසිරෝ ගන්න බැරි තත්ත්වයක්. ඔබතුමන්ලා එදා ඒ ගත්ත තීරණය සම්බන්ධයෙන් පස්සේ මොකද හිතුවේ? තාමත්ම කනගාටු. මම පාර්ලිමේන්තුවේදී 10 වතාවකට වඩා කියලා තියෙනවා ගත්ත මෝඩම තීන්දුවක් අපි මේ ගත්තේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය. අනිත් පැත්තෙන් දැන් ඔබතුමා පැහැදිලි කරා මේ ඔබතුමා යහපාලන ආණ්ඩුව ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව. දැන් ඔබ පිළිබඳවම සඳහන් කරන ඔබ බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉතාමත්ම ළඟින් කිට්ටුවෙන් කටයුතු කරලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාත් එක්ක ඒ රජ යටතේ කටයුතු කරලා දිනසීය ආණ්ඩුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ක ඒ යහපාලන ආණ්ඩුවට එකඟව කටයුතු කරලා ඊට පස්සේ ඒ තත්ත්වයන් නිසාම ඔබතුමා ඊට පස්සේ පැවති මැතිවරණයේදී පරාජයට පත් වෙනවා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ඔබතුමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගන්නවා. යහපාලන ආණ්ඩුව ඇතුළේ ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. දැන් එහෙම කරලා ඔබතුමා නැවත වතාවක් යහපාලන ආණ්ඩුවෙනුත් ඉවත් වෙන්න එහෙම නැත්නම් ඒ පිළිබඳව අප්‍රසාදයක් ඇති කරගන්න ඇත්තටම ප්‍රතිපත්තිමය කාරණාද බලපෑවේ? එහෙමත් නැත්නම් යහපාලන ආණ්ඩුව ඉදිරියේදී කඩාගෙන වැටෙනවා කියන එක දැනගෙන අර ගිලෙන නැවේ ඉන්න අවශ්‍ය නැහැ කියන අර්ථයෙන් ඔබතුමාගේ දේශපාලන ගමන පිළිබඳව හිතලා ගත තීරණයක්ද? නෑ, යහපාලන ආණ්ඩුව කඩන්න උත්සාහ කඩන්න සටනක් කරපුවද? එහෙම නම් ඒ යහපාලන ආණ්ඩුව තියන්නේ පැලත්ත අපි එක්සත් ජාතික පක්ෂයට යන්න එපා. නමුත් අපේ පරමාර්ථයක් තියෙනවා. මොකද මම පරදින කෙනෙක් නෙවෙයි. මම 2015 මැතිවරණය වෙනකොට මාතර දිස්ත්‍රික්කයේ ඉහළින්ම හිටපු. මොකද මගේ පුතා ඡන්දය ඉල්ලනකොට පළවෙනි ස්ථානට ගෙනාවේ මාතර දිස්ත්‍රික්කය. මට කිසිම ගැටලුවක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි පක්ෂගත තීන්දුවත් එතන හිටියා. හැබැයි මේක පෙරදුරේ නෑ, පෙරද්දුවා. පෙරද්දීමයි දෙකක්. මේක මහජනතාවට කිව්වා අපේ ඉඳපු මහජන නියෝජිතව වෙන්න හදපුද වී ඒ කාලේ අපේක්ෂකයෝ. එයා කිව්වා එක්සත් ජාතික පක්ෂයට යනවා කියලා. ඒ නිසා ඡන්දයක් දෙන්න එපා කිව්වා. තොර මිනිස්සු තු අපි එක්සත් ජාතික පක්ෂයට යයි කියන්නේ නැහැ. අපි පෙන්වුවා මහජනතාවට අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක නෙවෙයි. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියලා තිනවා කවදාවත් මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැහැ කියලා. ඒක දන්නවා, ඒ පෞරුතුවක් දන්නවා. එතකොට ඒ වගේම එතන ඉඳගෙන අපි ලොකු හයියක් රාජපක්ෂ පවුලටත් දීලා තියෙනවා යම් යම් කාරණාවලදී. ඒ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඒක එළියට අපිට කියන්න පුළුවන් කියලා තියෙනවා, බැරිව තියෙනවා. නමුත් අපි ඒක අවංකව ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා මෙතන තිබුණේ අපිව පරද්දන්න කටයුතු කරේ, මාව පරද්දන්න කටයුතු කරේ, පෙරදුනානේ මහජනතාව. අදත් මම පෙරදුනාට පස්සේ දුක් වුණා මහජනතාව. හැබැයි අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙන තියෙනවා. අපි ලේසියෙන් දැන් පරද්දන්න බැ කාටවත්. අපි ඒ මහජනතාව එක පිළි අරගෙන තියෙනවා. ඒ වගේම දැනට අපි වැඩ කරලා තියෙනවා. ඒ පිළිබඳව මට කිසිම ගැටලුවක් නැහැ. මොකද මම ගත්ත හැම තීන්දුවක්ම ජනතාව වෙනුවෙන් ඒ වෙලාවේ ගත්ත හරියට මම ඒ අයින් වුණේ ජනතාව වෙනුවෙන් ඒ කල්පනා කළා. මට පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණා එක්සත් ජාතික පක්ෂය මට මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න පුළුවන් ඡන්දිල්ල පොවන වෙලාව. ඒක මට ගැටලුවක් තිබුණා. නමුත් මම ඉන්නේ ප්‍රගතිශීලි පැත්තේ. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මම මේ තීන්දුව අරගෙන ඉතින් එළියට බැස්සේ. මම නෙමෙයි, මම ඒක අපි බල කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක ස්වභාවයේදී රණ්ඩු වුණා. මේ අපන්න ආණ්ඩුවේ ඉන්න හොඳ නැහැ මේක. අපි කට් සියලු දේ මෙතනින් අයින් වෙලා පොදු බලවේගයට එක්කව වෙන්න ඕන අපි කියන. හොඳයි, අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍ය විරාම නතරය allele 360 සමගින් හමු.
ඔබ නැවතත් 360 සජීව සංවාදයේ සමගින් ඔබතුමා සඳහන් කරාම මාතරින් ඔබතුමාට ජයග්‍රහණය කරන එක මහ දෙයක් නෙමෙයි කියන එක. මෙවර හැබැයි මේ මාතරට මන්ත්‍රීදුරයක් අඩු වෙනව නේද? මේක ගැටලුවක් වෙයිද? එහෙම තත්ත්වයක් තියෙනව නේද මාතරින්? නෑ. මාතරට මන්ත්‍රීදුරයක් අඩු වෙනවා. අඩු වුණාට ඉල්කා මේ මන්ත්‍රීදුරේ වැඩි කරගන්න පුළුවන් අපිට. මේ වෙන විට මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඉතාමත්ම අසරණ තත්ත්වයක. එක්සත් ජාතික පක්ෂයන් සියලු දෙනා කලකිරලයි. එතකොට පෞද්ගලිකව අපි මේ දිනවල එක්සත් ජාතික පක්ෂිකයන්ට කතා කරනවා. මොකද ඔවුන්ට කිසිම නායකත්වයක් මාතර දිස්ත්‍රික්කයේ තුල නැහැ. ඒ වගේම ඔවුන්ට පක්ෂයේ තුල නායකත්වයක් පේන්නෙත් නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ අයට ආරාධනාවක් කරන්න පුළුවන්. ඉතාමත් පැහැදිලිව අපි ආරාධනා කරනවා එක්කහු වෙන්න කියලා. එතකොට මොකද මම මේ මාතර දිස්ත්‍රික්කයේ පරණ දේශපාලනඥයෙක් හැටියට මේක දිනා ගන්න ක්‍රමයේ පිළිබඳ මට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද මහින්ද විජේසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට ආපු වෙලාවේ මට කතා කරා එයා ජාතික ලයිස්තුවට යනවා කියලා. එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා දිනන්න බෑ. මොකද ගැටුම් එක්සත් ජාතික පක්ෂයන් එක්ක ගොඩක් ඇති කරගත්තා කියලා. මට අවංකව කිව්වා දපුල්සෙන් කියන ඉස්කෝලෙට එන්න කියලා. එයාගේ ආධාරකරුව ගෙනල්ලා කිව්වා මම තීන්දුවක් ගත්තා මම යනවා ජාතික ලයිස්තුවට ඔබට මම උදව් කරනවා කියලා. මං කිව්වා එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක ඔබ ආවේ දිනන්න නම් අපිට මේ දිස්ත්‍රික්කේ දිනන්න ඕන. දිනන්න ඕන නම් ඔබ වෙනුවෙන් ඕන පරිත්‍යාගයක් මට කරන්න පුළුවන්. ඒතර මම දිස්ත්‍රික්කේ නායකයා. මම එතුමාට කිව්වා මම ඔබට කණ්ඩායම් නායකකම දෙන්න තරම් කරා. ආසනයක් ඕනේ කිව්වා. ආසනෙකුත් ඒ වෙලාවේ ආරම්භ වුණා. අපි එකට මැතිවරණ කරේ. අපි මනාප හෙව්වේ නැහැ. අපි එකට මැතිවරණ කළා මහින්ද විජේසේකර මහතායි මම එකට මැතිවරණ කළා දිස්ත්‍රික්කේ දිනුවා. ඒ කියන්නේ අපි පරිත්‍යාගයක් කරනවා නම් මේ දිස්ත්‍රික්කේ දිනන්න පුළුවන්. අද ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට අපි ආයෝජනා කරන එක්සත් ජාතික පාක්ෂිකයන්ට මෙතෙන්ට එක්කහු වුණොත් එකක් මේ රටේ ජනතාවගේ වෙනසක් දැන් රටේ කරගෙන යනවා ගෝඨාභය රාජපක්ෂමැතිතුමා. මොකද අවුරුදු ගාණක් කරන්න පුළුවන් බැරි වෙනසක්. දැන් අපි උදාහරණයක් හැටියට ගන්න රීලිකා. දැන් සාමාන්‍යයෙන් මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියපු මිනිහෙකුට ගියපු කාල සීමාව අද වෙනස් වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් චරිත සාහිතයකට අත්සන් කරන්න ඕනේ එක දවසෙන් වෙනස් කරලා තියෙනවා. එතකොට මේ වගේ ලොකු වෙනසක් ප්‍රතිපත්තිමය වෙනසක් යනවා. එතකොට එතුමා විදේශගත වෙනකොට ආදර්ශයක් තියලා තියෙනවා. එතුමා හැසිරෙනකොට ආදර්ශයක් තියලා තියෙනවා. ඒතර රටේ මහජනතාවට මේ බලාපොරොත්තු වුණු තරුණ පරපුර බලාපොරොත්තු වෙන අලුත් පරපුර බලාපොරොත්තු වෙන දේ. ඒගොල්ලෝ ඒක එතුමා ඒක කරගෙන යනවා. එතකොට ඒක දැකලා එක්සත් ජාතික පක්ෂිකයන්ට අපි කාටත් වුමනා රටක් නම් පක්ෂයත් කැඩලා තියෙනවා නම් පක්ෂෙත් නායකයොත් නැත්තම් දිස්ත්‍රික් මට්ටමෙනුත් කැඩලා තියෙනවා නම් බිඳිලා තියෙනවා නම් මේ වෙලාවේ එන්න කියලා අපි ආරාධනාවක් කරනකොට මේ ආසනේ නිකම්ම හැම මං කියන්නේ හැම දිස්ත්‍රික්කෙම වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒකෙන් ආසන ගන්න වැඩි අපේ දිස්ත්‍රික්කයට වැඩිය වෙනස්. අපේ දිස්ත්‍රික්කේ බුද්ධිමත් අය ඉන්නේ බහුතරයක්. අපේ දිස්ත්‍රික්ක තමයි වැඩිම ගෝඨාභය මහත්තයාට ඡන්දය පාවිච්චි කරපු ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කේ අපේ දිස්ත්‍රික්කේ. ඒතර අපේ ආසන වැඩිම ගාණක් අරන් දී. ඒත් අපි මේ ආරාධනය කරොත් ඒ ඡන්ද ගාණෙන් අපිට එක ආසනයකට බස්සන්න පුළුවන් මාතර දිස්ත්‍රික්කේ. එකක්. එක්සත් ජාතික පක්ෂයට යන්නේ මේ මනාප ක්‍රමය යටතේ. එක ආසනය මේ දිස්ත්‍රික් ක්‍රමයට එක ආසනයකට බස්සන්න. හැබැයි අපේ කණ්ඩායමකට ඉන්න ඕන. කණ්ඩායම මනාප හැව්වොත් මේක කරන්න බෑ. කණ්ඩායම එකට අපි හිතුවොත් අපි ගන්නේ මේ මනාප ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන ආසන ප්‍රමාණය වැඩි කරගන්නා කියන පරමාර්ථයෙන් අපි කරොත් ඒක නැත්තම් පාර්ලිමේන්තු යන්නේ කියලා හිතාගෙන අපි වැඩ කරොත් අපි විතරක් ඒක කරන්න බෑ. ඒ නිසා මගේ ආයෝජනය ඒක කරමු කියලා. ඒක කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයත් පක්ෂයක් විදිහට ඕනුත් යම් යම් වෙනස්කම් සිදු කරමින් ජනතාවට කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයාට යම් කිසි බලාපොරොත්තුවක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මහතා නායකයා විදිහට මේකට මේ ඡන්දයට නායකත්වය දෙන්න එතුමාව ඉල්ලා සිටියා. එතකොට ඒ තත්ත්වය දැන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණත් පහුගිය දවස්වල යම් යම් වාද විවාද සිද්ධ වුණත් ඔවුන් යම් කිසි ස්ථානයකට ඇවිත් තියෙනවා පක්ෂයක් විදිහට. ඔබතුමා හිතන්නේ නැද්ද මේක ආවාසි සහගත වේවි කියලා? ඔබතුමන්ලගේ පැත්තෙන් ගත්තම එක්සත් ජාතික පක්ෂයේ යම් නැගිටීමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉල්ක නැගිටීමක් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය නැගිට බන්න නම් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරන්න. දැන් බිම් මට්ටම එක්සත් ජාතික පක්ෂයේ බිඳිලා. ඒක මොකද හේතුව දැන් එක වතාවක් නෙවෙයි. ලලිත් වැතුලත් පුත්‍රී ගාමිණී ස්වාමීනායක මේ පක්ෂෙන් ගියපු වෙලාවේ බිඳුණා.
ඊට පස්සේ තවත් කණ්ඩායමක් ඔය දැන් ඉන්න කේලිය රබුකැල ජොන්ස්ටර් ප්‍රනාන්දු ඔය ඉන්න ප්‍රබලම හිටපු කණ්ඩායම ගාමි ලොකුගේ අපේ කණ්ඩායම ඒ සියලු දෙනා තල තුනකින් බෙදලා තියෙනවා පළවෙනි තලයේ ගාමිණී සනායකලා එතකොට නන්දමැතිවුලා ඒ කණ්ඩායම ගියා තිස්සත් නායකලා ගියා සරත් තමුණු ගමලා ගියා එතකොට කේලිය රබුකැල ජොන්ස්ටර්ලා ගාමිණී ලොකුගේලා ගියා ජීඑල්පී රීස්ලා අද මේ පොට්ටුවේ ගත්තොත් මේ පොට්ටුවේ මුළු කණ්ඩායමම බලන්න මුල්ම කණ්ඩායම ඉන්නේ කොහේ ඉඳලා ආපු කට්ටියද කියලා. ඒ ඔක්කොම එක්සත් ජාතික පක්ෂේ ඉඳලා බහුතරයක් ආපු අය. ඒතකොට ඒගොල්ලන්ට එක කලකිරලා ආවේ. ඒ වගේ තල තුනකින් බෙදිච්ච එක අද බිම් මට්ටම හොඳටම බෙදිලා. ඇයි අවුරුදු ගාණක් විපක්ෂේ ඉඳලා ආපහු ආණ්ඩුවක් අරගෙන ඒ ආණ්ඩුව තියාගන්න බැරුව මිනිසුන්ට කිසිම බලාපොරොත්තුවක් නැතුව විනාශ වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ පක්ෂයේ යාන්ත්‍රණයේ එක එක දේවල් වෙනස් කරාට මේ ලකුණු වෙනස් කරාට බෑ. මමත් තාම විශ්වාස කරන්නේ හංසය ලකුණු ලැබෙයි කියලා. මගේ විශ්වාසය තියෙන්නේ අන්තිමට එන්නේ අලියට කියලා. මොකද ඒක මේගොල්ලෝ ප්‍රායෝගිකව කරපු දෙයක් නෙවෙයි. අනිත් එක මහජනතාවට ඒක කරන්න බෑ. මොකද සජිත් ප්‍රේමදාස මහතා ගැන ලොකු බලාපොරොත්තුවක් තියලා ජනතා මේ ජනාධිපති මැතිවරණයේදී කිව්වේ. ඒක මහජන එක්සත් ජාතික පාක්ෂික ගාව තිබුණ අන්තිම බලාපොරොත්තුව ජනාධිපති මැතිවරණය. ඊට පස්සේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ කවුරුවක් පාර්ලිමේන්තු ගෙනියන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලොකු වමනාවක් නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවශ්‍ය ඒගොල්ලෝ වැඩ ගමේ පාක්ෂිකයන්ට අවශ්‍ය තමන්ගේ වැඩේ කරගන්න. ඒගොල්ලෝ දැන් උත්සාහ කරලා තියෙනවා දෙතුන් වතාවක් මේ තමන්ගේ ආණ්ඩුවකින් තමන්ගේ වැඩක් කරගන්න. හැබැයි දැන් ඒ වැඩේ ගිලිහිලා ගිලිහිලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා දැන් මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණය කොහොමද දිනන්න බෑ කියලා. ඒක ඕන මොඩේකට තේරෙනවනේ ඒක. පාර්ලිමේන්තු මැතිවරණය මේක දිනන්න බෑ කියලා එක්සත් ජාතික පක්ෂය. මොඩදී සංවිධානය වුණා. එහෙම දිනන්න බෑ. පොද බිම් මට්ටම නැතුව පක්ෂේ නායකයොත් නැතුව ඉන්න දිස්ත්‍රික් නායකයොත් නැතුව ඒවත් කැඩලා බිඳලා ගිහිලා කට්ටියක් හංසය කියනවා කට්ටියක් අලියයි කියනවා කට්ටියක් කියනවා නායකයා මෙයායි කියලා කට්ටියක් කියනවා මේ නායකයා රනිල් වික්‍රමසිංහම ඉන්න ඕන කියලා. එහෙම පක්ෂයක් ගෙනියන්න බෑ. ඒක නිසා මේ මැතිවරණය අපිට කිසිම තරගයක් නැහැ මේ මැතිවරණය. අපිට තියෙන්නේ අපේ ආසන ගන්න වැඩි කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයේ මම දන්නවා ආසනයක්වත් වැඩි වෙන්නේ නැහැ. අන්තිම වැඩිම ආසන ගන්න ලබා ගන්න පුළුවන් ආසන 40 වගේ ගාණක් තමයි මේ යන විදිහට එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න පුළුවන්. ඊට වැඩි ආසන ගාණක් කොහොමවත් ලබා ගන්න. ඒ ආසන ගාණ ලබා දෙන්න ගට එක්සත් ජාතික පක්ෂයකට ප්‍රයෝජනෙකුත් නැහැ එක ගත්තා කියන. ඔබතුමා අර කලින් පැහැදිලි කරපු කාරණා එක මට තවත් දෙයක් අහන්න හිතුණා. මේ ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් නායකයෙක් විදිහට අලුත් ගමනක් අලුත් ප්‍රතිපත්ති අලුත් ආදර්ශයන් ලබා දෙමින් කටයුතු කරනවා කියන එක ඔබතුමා පුන පුනා මතක් කරා. ඇත්තටම මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න කලින් ওই දේවල් කරන්න බැරි වුණේ ඇයි ඔබතුමාට දැන් කාලයක් නේ කියන්නේ? සාම්ප්‍රදායික දේශපාලනය ගැන ඔළුවේ තිබුණොත් කරන්න අමාරු. ගෝඨාභය මහත්තයා දේශපාලනච්චෙක් නෙවෙයි. ඒක තමයි මේ කරන්න පුළුවන් උණු කාරණේ. ඔහු දේශපාලනච්චෙක් නෙවෙයි නිසා අලුත් පරපුර බලාපොරොත්තු වන දේ ඔහුට කරන්න පුළුවන් බව ඔහු පෙන්නවා. ඔහු ලේකම්වරයෙක් හැටියට ඉන්නකොට ඔහු අනුගමනය කරපු ක්‍රියාකලාපය මේ රටේ සාමාන්‍ය දැන් මේ ඡන්දයක ප්‍රතිඵල දෙන්නේ ජයග්‍රහණය කියන එක ගේන්නේ සම්පූර්ණයෙන් කාඩර් එකෙන් නෙවෙයි. බිම් මට්ටම හෝ පාක්ෂිකයා උග්‍ර පාක්ෂිකයාගෙන් නෙවෙයි. ජයග්‍රහණය එන්නේ මැද පෙළයි තරුණ පෙළයි අත. එතකොට ඒ දෙගොල්ලටම ඇඩ්‍රස් කරන්න පුළුවන් පරිවිඩය දීපු එකට තමයි ගෝඨාභය රාජපක්ෂ. දැන් නමුත් දැන් එතුමා කරපු දේවල් එතුමායි ගත්ත පොඩි පොඩි පුංචි පුංචි තීරණ ඇත්තටම මැජික් එකක් නෙමෙයිනේ. ඒක ඉන්ද්‍රජාලික තීරණයක් නෙමෙයි. ඇත්තටම එතුමා දැන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතන වැඩ ඉක්මන් කරන එක. එහෙම නැත්නම් එතුමත් එක්ක පිටරට යන පිරිස ඉතාමත්ම සීමා සහිත පිරිසක් බවට පත් කරන එක. සමහරුන්ගේ වැටුප් අධ්‍යක්ෂ මණ්ඩලවල වැටුප් කපාදු කරලා ඒ තීරණ ගන්න එක. මේක දේශපාලකයෙක්ට කරන්න පුළුවන් දෙයක් නේ. මේක හිතුනේ නැත්තේ ඇයි අර සාම්ප්‍රදායික දේශපාලකයින්ට? ඇත්තට නෑ. ඒක ලිකා පුරුදු මේ රටේ සමාජයේ පුරුදු වෙච්ච දේශපාලන ක්‍රමය එකවරට වෙනස් කරන්න මම හිතන්නේ කිසිම නායකයෙක් කැමති වුණේ නැහැ. ඒ හේතුව නායකයෝ හැමතිස්සෙම බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒතර කණ්ඩායම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ අලුත්ම චරිතයක් ආවම ඒ චරිතය මේක කරොත් මට බලේ නැති වෙයි ඊළඟ අවස්ථාවේ කියලා එහෙම එහෙම තියෙන්න පුළුවන්. අවංකවම ඕන දේශපාලනචයකට හිතෙනවා මේක මේ තීන්දුව ගත්තොත් මෙහෙම වෙයි කියලා. හැබැයි මෙහා මෙතුමා දේශපාලනයෙන් තොරව අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වුණේ. දැන් ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් නෙවෙයි. පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. හැබැයි ඔහු ඒ ඔහුට ඒක කරන්න පුළුවන්කම තිබුණා. ඔහු නිලධාරියෙක් හැටියට ආවා. ඔව්. එතකොට මම කියන්නේ බිම් මට මෙතන ත්‍රිරෝදයක්. එකක්
එතන ගෝඨාභය මහත්තයාට වාසියක් ආවා. මහින්ද රාජපක්ෂ කියන චරිතයෙන් ආකර්ෂණීය ලෙස ජනතාව බැඳගලා තිබුණා. එතකොට අපිට බිම් මට්ටම අපේ බිම් මට්ටම මහින්ද රාජපක්ෂ මැතිවත් එක්ක සවි වෙලා තිබුණා. සංවිධානයේ බැසිල් රාජපක්ෂ කියන චරිතයත් එක්ක තිබුණා. එතකොට එතුමා පැය 18ක් 20ක් දවසට වැඩ කරන නායකයෙක්. ඔහුට තියෙන සංවිධාන ශක්තිය මේ රටේ කිසිම කෙනෙකුට නැහැ. වෙන කිසිම පක්ෂයක වෙනත් කෙනෙකුට නැහැ. ඒ සංවිධාන ශක්තියත් බැසිල් රාජපක්ෂ මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත් නව බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආකර්ෂණයත් කියන තුන මේ ත්‍රීලෝ දෙක රථයේ රෝද තුන වගේ. ඒතොර ඒ රෝද තුන එකට එක්කවු නිසා තමයි මේක කරන්න පුළුවන්. හැබැයි අර තීන්දුව ගන්නකොට අර අපි ඉල්ලන ඉදිරිපත් කරපු අපේක්ෂකයා බලාපොරොත්තු සහගත අපේක්ෂකෙක් වුණා. එයාට මේක කරන්න පුළුවන් කියලා. විශේෂයෙන් තරුණ පරපුර. දැන් අදත් තරුණ පරපුරෙන් ඇහුවොත් අහන්න මේ ආයතනේ වැඩ කරන ඕනම තරුණයෙක් එනවා නේද? ගෝඨාභය මහත්තයා මගේ ජනාධිපතිතුමා වැරද්දක් කළා නැහැ නේද? සෝ අපිට ඒ විශ්වාසය තියෙනවා. ජනාධිපතිතුමා වැරද්දක් කළා නැහැ නේ තාම කියන එක ඇතුලේ තියෙන අනිත් අය පොඩි පොඩි වැරදි කරනවා කියන්නේ. මම කියන්නේ දේශපාලනච්චෝ පොඩි පොඩි වැරදි කරා. බෑ දේශපාලනච්චෝට එදා වගේ වැරදි කරන්න අමාරුයි දැන්. ඔවුන් බැදලා තියෙන්නේ. ඒක පිළිගන්න ඕනේ. දැන් මම දැනගන්න ඕන මගේ සාම්ප්‍රදායික දේවල් තිබුණා නම් මේ යන ක්‍රමයත් එක්ක මගේ සාම්ප්‍රදායික දේවල් වෙනස් කරන්න. එහෙම බැරි නම් පවතින්න බෑ. ඒ නිසා නැත්තම් ජනතාව ප්‍රතික්ෂේප කරයි. මගේ අදහස තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මහජනතාව මේ කාරණේ තේරුම් ගත යුතුයි. හොඳයි. ඔබතුමා පසුගිය රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරා. ඇත්තටම දැන් ආර්ථිකය පැත්තෙන් ගත්තම තිබ්බ ආර්ථිකය මහින්ද රාජපක්ෂ රජයේ පෙරළෙන අවස්ථාවේදී තිබිච්ච ආර්ථිකය සහ මේ මොහොතේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බාරගත් ආර්ථිකය අතර පරතරය ගත්තම බොහෝ දෙනෙක් මේක පිළිබඳව කතා කරනවා. ඇයි මේ වගේ මට්ටමට ආර්ථිකය කඩාවැටීමකට ලක් වුණේ? මොකද්ද ඔබතුමන්ලා මේ සම්බන්ධයෙන් දැකපු දේවල් මොනවාද නිරීක්ෂණයක්? මේක එල්කා මම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉන්නකොට බැසිල් රාජපක්ෂ මහතාට මම ඉතාමත් පැහැදිලිව මේ ආර්ථික කඩාවැටීම පිළිබඳ ඒ ඉන්න ගමන් මම කතා කළා තියෙනවා. පැහැදිලිව. මේ ආර්ථිකය කැඩුවේ සම්පූර්ණයෙන්ම පහුගිය යාපාන ආණ්ඩුවේ ගත්ත තීන්දු නිසා. එකක් පළවෙනි එක මහ බැංකු බැඳුම් කර වංචාව තදින්ම බලපෑවා. ඒ බලපෑවේ කර කීපයකට. එකක් මේ රටේ පොලි අනුපාතය එක සැරේට වැඩි වුණා. 6% ඉඳලා 12% පොලි අනුපාතය වැඩි වුණා. ඊළඟට ආයෝජනය අඩු වුණා. කොටස් වලද පොල කඩාගෙන වැටුණා. විශ්වාසය කියන එක නැති වුණා. අපේ කොටස් වලද පොලේ තිබුණ මුදල් විශාල ප්‍රමාණයක් ඇමරිකාවට අරන් ගියා. තවත් රටවල් වල ආයෝජනය කරපු අරන් ගියා. මොකද ඒ විශ්වාසය නැති වුණා මහා බැංකු බැඳුම් කරේක. ඒකේ පළවෙනි වැරදිකාරය රනිල් වික්‍රමසිංහ. ඔහු මේ මහා බැංකුව තමන්ගේ යටතට ගත්තා. හැබැයි වෝහාරික විගණන යානුව 2015 ඉඳලම ඔව් නමුත් 2015 ඉඳලා මම පාර්ලිමේන්තුවේදී පෙන්නවා 2015 ඉඳලා කොයිම අවස්ථාවකවත් මම පෙන්නන්නම් මේ මහ බැංකු වාර්තාවයි ගාව තිනවා මේ කොයිම අවස්ථාවකවත් 2015 මේක කඩම් වැටුනේ නැහැ මේකේ මහ බැංකු වාර්තාවේ තියෙනවා 2015 වසර තුල සැලකියුලෙස් වැඩි يعني විදේශීය විවහාර මුද්‍රින් ලබාගත් දේශීය ණය එක සැරේට වැඩි වුණා 2015 වඩා. ඊළඟට පොලි අනුපාතය වැඩි වුණා. එක වෙලාවක තිබුණා 90%කින් කොටස් වෙනද පොල කඩාගෙන වැටලා තිබුණා. 90%කින් කොටස් වෙනද පොල කඩාගෙන වැටලා තිබුණා. ඊළඟට ණය ප්‍රමාණය, ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලි අනුපාතයේ 6% ඉඳලා 12% වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලින් ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑවා. අනික නිලධාරී තියෙන කොටස අකර්මණ්‍ය කරා. රටක රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය කරා. ජනාධිපති ලේකම්ගේ ඉඳලා අමාත්‍යංශ ලේකම් දක්වා ගෙනල්ලා බංකුවට වාඩි කරලා ප්‍රශ්න කරන්න ගත්තා. මේගොල්ලන්ට තියෙනවා දඬුවම් දෙන වෙනම දෙකක් රාජ්‍ය පරිපාලනයේ. FR එක තියෙනවා. ඒකෙන් කරන්න ඕන දේවල් මේ FCID එකයි වෙනත් ආයතන දාලා ගෙනාම ඊට පස්සේන රාජ්‍ය නිලධාරීන් කිසිම කෙනෙක් තීන්දුව ගත්තේ නැහැ. ඒ තීන්දුව නොගැනීම තුළ ප්‍රමාද වීම සහ වැඩ අඩපණ වීම කියන එක දෙකම සිද්ධ වුණා. ඒක අපි පෙන්නවා ප්‍රධාන වශයෙන්. ඒ සියලු දේවල් එක්ක මේ ආර්ථිකය කඩන් වැටුණා බලාගෙන ඉඳෙද්දි. අනිත් පැත්තෙන් ගත්තම වියදම අසීමිත වියදම කරන්න ගත්තා. ඔබ දැක්කා පහුගිය කාලේ වාහන ඒ ගෙන්නපු ප්‍රමාණය සහ ඒක රටකට ඔරොත්තු නොදෙන දේවල් ගොඩක් දේවල් කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම මේ වන විට දැන් ළඟම පාසල හොඳම පාසල කරන එකේ ගොඩනැගිලි හැදීම 2020 දක්වා මුදල් වියදම් කළා. ඒ තරම් මුදල් වියදම් කරනවා. එතකොට සමහර දේවල් වලට අසීමිත ලෙස සංවර්ධනයේදී නිෂ්පාදන ශේෂ්ත්‍රයට අදාළ නැති දේවල් වලට. දැන් උදාහරණයක් ගත්තොත් අපේ රටේ නිෂ්පාදන වෙන ගම්මිරිස්.
ගම්බිරිස් පිටරටින් ගෙන. අපි මේක පාර්ලිමේන්තුවේදී සෑහෙන විවාද කරපු කාරණයක්නේ. ඒ ගම්බිරිස් ගෙනාවේ දේශපාලනඥයෙක් සම්බන්ධ වෙච්ච සමාගමකට. සමාගමට ගෙනාම වියට්නාමේ ගම්බිරිස් ගෙනල්ලා වරාය තුලදීම පැකට් කළා, කන්ටේනර් කළා, මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා යවනවා ඉන්දියාවට. ලංකාවේ ඉන්දියානු නිදහස් වෙළඳ ගිවිසුමත් එක්ක තියෙනවා මෙට්‍රික් ටොන් 2750ක්. ඒ නිදහස් වෙළඳ ගිවිසුමට ගම්බිරිස් යවන්න පුළුවන්. මේ පහුගිය අවුරුදු ගත්තම 2018 වර්ෂයේ මෙට්‍රික් ටොන් 2750ම අර පෞද්ගලික සමාගම් වලින් ගියපු ගියා වරාය ඇතුලෙන් එළියට. ඒතර අපේ ගම්බිරිස් එකක්වත් පිටරට යවන්න පුළුවන් කමක් ගම්බිරිස් සම්පූර්ණ දේශීය ආර්ථිකයේ කඩම්බට්ට. ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? දැන් මේ වෙන විට ගම්බිරිස් ප්‍රතිපනායනය නතර කරලා තියෙනවා. නමුත් මේ වගේ දෙයක් කරපු එක පිළිබඳව, ඒ කියන්නේ විශාල ආදායමක් රටට අහිමි වෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද සමාගම ලියාපදිංචි සමාගමක් හැටියට පිළිගත්තා නම්, ඒ සමාගම රජයේ නීති රීති වලට අනුව ලියාපදිංචි කරලා තියෙනවා නම් ප්‍රතිපත්තිමය වෙනස ගත්තේ නැත්තේ ආණ්ඩුව. ඒකට දනුමක් දෙන්න බෑ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ප්‍රතිපත්තිමය වෙනස ගත්තානේ. පිටරටින් ගෙන්නන්න බෑ. කසලතේ පිටරටින් ගෙන්නන්න බෑ. කුරුඳු පිටරටින් ගෙන්නන්න බෑ. අපේ නිෂ්පාදනය වැඩි කරනවා. අපි දැන් පෝර සහන ආදායය දෙනවා අයවැයෙන් පස්සේ. නොමිලේ සියලු දේවල් වල පොහොර දෙන්නනේ ආණ්ඩුව. අපි ආණ්ඩුව තීන්දුව කරන්නේ. එතකොට ඒ ප්‍රතිපත්තිමය තීන්දුවත් එක්ක නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකය වැඩි කරන්න නම්, ශක්තිමත් කරන්න නම් කරුණු දෙකයි කරන්න ඕන. අපනයන ආදායම අපි ඉක්මනින් වැඩි කරන්න ඕන. විදේශ ආයෝජන ඉක්මනින් ගේන්න ඕන. අනික විශ්වාසය රටේ ඇති කරන්න ඕන. ආයෝජන විශ්වාසය කියන්නේ යටිතල පහසුකම්, මේ සියලු දේ ක්ෂණිකව ලබා දෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. එතන ඒ තීන්දුව ගැනීමේ ක්‍රමවේදය. දැන් උදාහරණයක් ගන්න, ශැංගිලායකේ දෙවනි අදියර ක්‍රියාත්මක කරනකොට, දැන් ඒ දෙවනි අදියර ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවිල්ලා එක දවස් හතරක් ඇතුළත තීන්දුව අරගෙන ඉවරයි. ඒක දෙවනි අදියරට සල්ලි ආවා. ඒ තීන්දුව අවුරුදු එකහමාරක් පහුගිය රජය විසින් ඒ තීන්දුව ගත්තේ නැහැ. එතකොට ඒ තීන්දුව ගත්තේ නැහැ. එතන ක්ලියර් කරලා දුන්නේ නැහැ ඒ ඉඩම. පහදුලි ආපු ගම හමුදා මුලස්ථාන ඉඩම එක පිරිසුදු කරලා දුන්නා. එතකොට ආයෝජකයාට නියමයක් දැම්ම, අවුරුද්දක් ඇතුළත මුදල් ගේන්න ඕන, එන්සියට ගාණක් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයට තැන්පත් කරන්න ඕන, ලබන අවුරුදු හතරක් ඇතුළත සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙලා ඒක පරිහරණයට පත් කරන්න ඕන. ඉතින් ඒ වගේ තීන්දුව ගන්න බැරි නම් රටක ආයෝජනයක් කරන්න බෑ. මොකද අපේ රටේ විතරක් නෙමෙයි ආයෝජනය කරන්න තියෙන්නේ. වියට්නාමයට ගියාම ආයෝජනය කරන්න පුළුවන්, මැලේසියාට ගියාම ආයෝජනය කරන්න පුළුවන්. ඒවයි ප්‍රතිපත්ති ගොඩක් වෙනස් ලිහිල්. ඒතොර අපි දැනට අපේ තියෙන ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරන්න මේ නීති රීති ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට බැරියර් දාන්න බෑ. හොඳයි, අපි නැවතත් කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු ඇලිත් හමු. අපි අලිත් එක්වන්නේ 300ට සජීව සංවාදයේ සමගින්. ජිනීවා යෝජනා පිළිබඳව මේ දිනවල නැවත කතා බහට ලක් වෙනවා, මේ 31 යෝජනාව සම්බන්ධයෙන්. ඇත්තටම මේ කාරණාවට අදාළව රජය මොන විදිහේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරන්නේ, සහ මේකට කලින් වතාව එකගවන අවස්ථාවේදී මේ 31 යෝජනාව සහ මේ කලින් මේ යෝජනාවල ඉදිරිපත් කරපු අවස්ථාවේ ඔබතුමන්ලත් මේ ඒ ආණ්ඩුව ඇතුලේ එදා ආණ්ඩුව ඇතුලේ හිටියා. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ, ජනාධිපතිවරයා ප්‍රමුඛ, ඔබතුමන්ලා සියලුම දෙනාගේ එකඟත්වය ඇතුව තමයි මේවා සිද්ධ වෙන්නේ. එතකොට දැන් එහෙම දැන් ඔබතුමන්ලා නෑ කියලා කිව්වට ඔබතුමන්ලා හිටපු ආණ්ඩුව ඇතුළේනේ මේ දේවල් සිද්ධ වුණේ. එතකොට අද ඔබතුමන්ලා ඒ සම්බන්ධයෙන් මොන වගේ අදහසකද ඉන්නේ? කියන්නේ ඒකේ ඉවත් වෙන්න පුළුවන්ද? ඇත්තටම කියන විදිහට මේ යෝජනාවලින් ඉවත් වෙන්නට හැකියාවක් තියෙනවද? මොකද්ද මේකේ ඇත්තම தත්ත්වය? ඇත්තටම මේක රටේ හිටපු ජනාධිපතිතුමා දන්නේත් නැතුව ඉදිරිපත් කරපු දෙයක්. ඒ වෙලාව ඔබට මතක ඇති ඩිල්ක. ජනාධිපතිවරයා ආවේගයෙන්ම කතා කරා මේ සම්බන්ධයෙන්. මේ ඉදිරිපත් කරේ කොහොමද? මොකද මේ අපි පොඩි ටෙන්ඩර් එකක් යන්නත් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍යයි. දැන් ඒකේ සීමාවක් තියෙනවනේ. මේ වගේ ජාත්‍යන්තර යෝජනාවක් සම්මත කරලා ජාත්‍යන්තරව එකඟ වෙන්න කිසිම විදියකින් විදේශ අමාත්‍යවරයාට බලයක් නැහැ. එතකොට මංගල සමරේ මහතා පුජ්‍යලිකවම
මේ කරපු යෝජනාව මේ රට කරපු අහිතකරම යෝජනාව ඒකේ රටේ මතයක් ඇතුණ එක පිළිබඳ පහුගිය කාලේ ආණ්ඩුව ඇතුලේ හිටපු ආණ්ඩුව ඇතුලේ මතයක් තිබුණා ඒකට. හැබැයි මේ යෝජනාව කරලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව ඊළඟට මේ යෝජනාව කරලා තියෙන රටේ ජනාධිපතිගෙත් අනුමැතියක් නැතුව. එහෙම පුළුවන්ද? එහෙම ඒක 39 තමයි අපිට ඉවත් වෙන්න පුළුවන් මේකේ. මේක මොන විදිහේ ප්‍රශ්නයක් තිබුණත් අපිට ඉවත් වෙන්න පුළුවන්. මොකද හේතුව රටක ජාත්‍යන්තර නීති රීති රටක නීති රීති තියෙනවා විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට ඔබට මතක ඇති රවිනාත එතකොට හිටියේ නිත්‍ය නියෝජිතය ලෙස UN එකේ. එතකොට එතුමා අස්සම් නොකර හිටියා මේකට. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ මහතා බල කර යාට අස්සම් කරන්න කියලා. ඒතර ගැටුමක් ඇති වුණා. එතකොට බල කරලා අස්සම් කරේ. එතුමාට දැන් ගිහිලා කියන්න සිද්ධ වෙලා තියෙනවා මේක අයින් කර ගන්න කියලා. දැන් මොකද අපි 2019 මේ විශේෂයෙන්ම 2022-19 වෙනිදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මේ කැබිනට් මණ්ඩලිකාවට මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාව මගේ ගාව තියෙනවා. මේ පත්‍රිකාව ඒක විදේශ ඇමතිතුමා ඉදිරිපත් කරා. ඒක ඉතාමත්ම පැහැදිලිව තියෙනවා මේ මේ සම අනුග්‍රහය කියන එකට අපි එකඟ නොවුණු කාරණේයි කියලා. මොකද මේක රටේ විදේශ ඇමතිවරයා හෝ රටේ ආණ්ඩුව කරපු එකක් නෙවෙයි. මේක විදේශ ඇමතිවරයා කරේ රටේ ආණ්ඩුව හෝ කැබිනට් එක අනුමත කරලා කරපු එකක් නෙවෙයි. ඒක ඒක පිළිගන්නවද? ජාත්‍යන්තරයේක පිළිගන්නවද? නෑ, ජාත්‍යන්තරයේට ඒක පිළි නොගත්තත් ගත්තත් අපිට අයිතියක් තියෙනවා මෙතනින් අයින් වෙන්න. මොකද අපේ රටේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධේ වෙලාවේදී අපි ඒක ඉතාමත් පැහැදිලිව අපේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා අපි මෙසරේ ශිනේවාවලට. මම හිතන්නේ ඒක ඔබ දකින්න ඇති ෆොරින් සෙක්‍රටරි ආරිසේන මීට්ස් හියුමන් රයිට්ස් කවුන්සිල් ප්‍රෙසිඩන්ට් ඉන් ජිනීවා කියන එයා ගිහිල්ලා හම්බුණා. අම්බලයා කිව්වා සම්පූර්ණයෙන්ම මේක අපේ රටේ කැබිනට් මණ්ඩලයේ තීන්දු කළා තියෙනවා. රජයේ ප්‍රතිපත්තිය මේක. අපි අපේ රටේ තියෙන ප්‍රශ්නවලට අපි විසින් දාන කොමිෂන් එකක්. මහාධිකරණ මිනිස්ට්‍රියකවරුක ලව්වා එයාගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් එකක් අපි දානවා. ඊළඟට අපි LLRC එකේ අපි ගත් ඔබ කියපු යෝජනාවලට අපි LLRC එකේ අපි කලින් තීන්දු අරගෙන දීලා තියෙනවා. අපි ඒවා පරීක්ෂණ කරලා තියෙනවා. ඒ සියල්ලම තේද්දි තමයි මේ කැසරේට ගිහිල්ලා සමානුග්‍රහකත්වය කියලා තත්වයකට ආවේ කෙනෙක්. දැන් ඇමරිකාව අපිට චෝදනා ඉදිරිපත් කරනකොට මේ ජිනීවා එකෙන් ඒ චෝදනාවලට සමානුග්‍රහය දක්වන්න රටේ පුරවැසියෙකුට කිසිම අයිතියක් නැහැ. අවංකවම. ඒ සමානුග්‍රහය රටේ රාජ්‍යතාන්ත්‍රිකව දෙන්න බෑ ඒක. එතකොට ඒක විදේශ අමතිවරයා කරපු බරපතලම වරදක්. ඒක එවකට රජය අනුමත කරපු එකක් නෙවෙයි, කැබිනට් මණ්ඩලය අනුමත කරපු එකකුත් නෙවෙයි, රටේ නායකයා අනුමත කරපුත් ඒවත් නෙවෙයි. නමුත් ඔහු ජාත්‍යන්තරය දිනා ගන්න ඔහුගේ වෙනයි න්‍යායපත්‍රයක් තියෙන්නේ නැති වෙන එකක්. කවදා හරි කොයිබට හරි යන්න. ඒ න්‍යායපත්‍රයට ඔහු ගියපු ගමනක් මේක. ඒ නිසා මේක අයින් වෙන්න උමනයි. මොකද අපිට මේ රටේ බලය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ කරුණු කීපයක් නිසා. එකක් සුරක්ෂිතභාවය, දෙවැනි එක විනය, තුන්වැනි එක ආර්ථිකය. මේ ජාත්‍යන්තර ප්‍රශ්නවලදී අපි ඍජුව රට වෙනුවෙන් ක්‍රියා කරයි, ජනතාව වෙනුවෙන් ක්‍රියා කරයි කියලා. ඒක තමයි කිව්වේ. හැබැයි ඒ දවස්වල මේ කාරණා ඉදිරිපත් වෙනකොට හැමෝම කිව්වේ ජාත්‍යන්තරයේ දිනාගත්ත කියලා. අපි මේ වහරහා ඉතින් අපි කොයි වෙලාවක් කිව්වද ජාත්‍යන්තරයේ දිනාගත්තා කියලා? පුළුවන් නම් අපේ කියපු එකක් කියන ජාත්‍යන්තරයේ දිනාගත්තා කියලා. මේක ජාත්‍යන්තරයේ දිනාගන්නේ අපි පාවාදීමක් කරේ. මේක තනි ක්‍රම මේ දෙන්නෙක් එක කරපු වැඩක්. මේකට වග කියන්න ඕන විදේශ අමතිවරයා සහ අගමැතිවරයා සම්පූර්ණයෙන්. එතකොට ඔබට මතක ඇති කීප සැරයක් හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධිය කිව්වා මේක අපි දන්නේ නැහැ කොහොමද මේක ඉදිරිපත් කරේ කියලා. නමුත් මේක ජාතික අපරාධයක් මේ කරේ. මේ අමාරුයි අපි වැටලා තියෙන්නේ අද මේක නිරවුල්කාරී. ඉතින් අපි ජාත්‍යන්තරෙන් අයින් වෙන්නේ, මේ මානව හිමිකම් කොමිෂන් එකෙන් මේකෙන් අයින් වෙන්නේ මේ කාරණා ඉදිරිපත් කළා. ඒකට අයින් වෙනකොට අපි කාරණා කීපයක් ඉදිරිපත් කළා දෙනවා. අපි විසින් මහා අධිකරණ මිනිස්කාරවරයෙක් දාලා අපි කොමිෂමක්පත් කරනවා. අපි ඒ ගැන පරීක්ෂා කරනවා. අභ්‍යන්තර රටේ ප්‍රශ්නයක් මේක. අභ්‍යන්තර ප්‍රශ්නේදී අපි නියමානුකූලව පරීක්ෂණයක් කළා. අපි වර්තාවක් දෙන්නා කියලා. එතකොට අපි ඒකේ කියලා තියෙනවා අපි මේ යුද්ධයක් කරේ. අපි ත්‍රස්තවාදයයි නැති කරේ. අපි ජනතාවටයි ආරක්ෂාව දුන්නේ. අපි දමිළ ජනතාවට ආරක්ෂාවක් දීලා තියෙනවා. ඔවුන් නිදහස් කරගෙන. ඒ කාරණා ඔක්කොම මේ ඉදිරිපත් කරපු කාරණාවල තියෙනවා. අපි ඒකේ කාරණා ඉදිරිපත් කළා තියෙනවා අපි 8ක්. 2030 වෙනකොට ශ්‍රී ලංකාව න්‍යායපත්‍රයේ ශ්‍රී ලංකාව බැඳීම් වලට ගැනපලාකාරී නිසි ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විදියට අපි මේ තියෙන දේවල් පරීක්ෂා කරලා අවසන් වෙලා අපි එතෙන්ට යනවා කියන. හැබැයි දැන් ආණ්ඩුවක් මාරු වෙනකොට රටක තියෙන රටේ ආර්ථිකමය කාරණා, කියන්නේ එවැනි ප්‍රතිපත්ති වෙනස් කරන්නට හැකියාව තියෙනවා එක එක ආණ්ඩුව විදිහට. නමුත් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන දෙයක් තමයි මේ රජයක් රාජ්‍යයක් විදිහට
ජාත්‍යන්තරයත් එක්ක ඇති කරගන්නා ගිවිසුම් එකගතාවයන් එහෙම අපි මේක දන්නේ නැහැ මේක රාජ්‍ය නායකයා නොදැනුවත් වුණේ මේක කැබිනට් එක නොදැනුවත් වුණේ කැබිනට් අනුමැතියක් නැතුව වුණේ කියලා එහෙම හේතු දැක්වීමක් කරන්න පුළුවන්ද මේ රාජ්‍යයක් විදිහට ජාත්‍යන්තරයත් එක්ක ගොඩනගා ගන්න ගිවිසුම් වලින් එහෙම ඕන ඕන විදිහට එහෙම ඉවත් වෙන්න හැකියාවක් තියෙනවද මේක ගිවිසුමක් නෙවෙයි මේක ජාත්‍යන්තරත් එක්ක ගහපු ගිවිසුමක් නෑ මෙතන. මෙතන ගතිය එකඟතාවය. ඒක තමයි. එහෙම එවැනි එකඟතාවයකින් එකඟතාවයකින් වෙන් වෙන්න පුළුවන්. ගිවිසුමකින් වෙන් වෙන්න බෑ. එකඟතාවයකින් වෙන් වෙන්න පුළුවන්. අපි කාරණා ඉදිරිපත් කරනවා. මෙන්න මේ කාරණා නිසා අපිට දැන් මේක ක්‍රියාත්මක කරන්න බෑ. අපි මේක මේ මෙන්න මේ කාරණා අපිට අපි විසින් පරීක්ෂා කරනවා. පරීක්ෂා කළා ඔබට වார்த்தාවක් දෙන්න. අපිට මිත්‍ර රටවල් තියෙනවා. මේ රටවල් වලට අපි දන්වලා තියෙනවා. ඒතර අපි හිතනවා මේ රටවල් අපිට මේ වෙලාවේ උදව් කරයි කියලා. මොකද අපි විතරක් නෙවෙයි මේවයි අයින් වෙච්ච වෙනත් රටවල් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැති ඒ රටවල් වලට ගත්ත පියවරල් මොකද්ද මේ? අයින් වුණා කියලා. ඉතින් ඇයි අපි බය වෙන්නේ මේක? එතකොට අපි මේක ජාත්‍යන්තර වශයෙන් අපිට ප්‍රබල රටවල් අපිට මේකට පීඩනයක් දෙන්න පුළුවන්. ඒක අපිට ගැටලුවක් වෙන එකක් නැද්ද? මම හිතන්නේ මේක අපිට ඩ්‍රොප් කරගන්න පුළුවන් කියලා අපි හිතන්නේ බොහෝදුරට. ඒ වැනි ප්‍රබල රටවල් වලින් අපිට එල්ල වෙන පීඩනේ වැනි ඒ විරෝධතාවය විරෝධය අපිට බරපතල ලෙස බලපාන්නේ නැහැ කියලා ඔබතුමා විශ්වාස කරනවා. නෑ මම හිතන්නේ ඒක අපිට සමනය කරගන්න පුළුවන්. මම කියන්නේ බලපෑමක් කරන්න උත්සාහ ගනි. නමුත් මිත්‍ර රටවල් වල සහයෝගයෙන් ඒක සමනය කරගන්න අපිට පුළුවන්. හොඳයි මේ 31 වගන්තිය පිළිබඳව 31 යෝජනාව පිළිබඳව සඳහන් කරද්දී අජිත් පෙරේරා මහත්මයා යම් අදහසක් මතු කළ තිබෙනවා. මම කැමතියි ඒකත් අහලම ඒකටත් ඔබතුමාගේ පිළිතුරක් ලබා ගන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 31 යෝජනාවය ආණ්ඩුව කියනවා ඒ 31 යෝජනාව හරහා මේ රටට විශාල අගතියක් වෙලා තියෙනවා ඒක නිසා ඔවුන් ඒකේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියනවා හැබැයි ඒ කියන ගමන් කියනවා අපි ඉවත් වෙන්නේ වගන්ති දෙකකින් විතරයි කියනවා ඉතින් මෙච්චර එක්සත් ජාතික පක්ෂ රජය මේ අස්සම් කරපු දේවල් වලින් බැහැර යනවා කියලා කියනවනේ ඉතින් එහෙමනම් සම්පූර්ණ 31 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් අයින් වෙන්න පුළුවන් මොකද මේ වගන්ති දෙකකින් විතරක් අයින් වෙන්නේ මේ ජනතාව රවට්ටන්න කරන තක්කඩි ප්‍රතිපත්තිය 31 යෝජනාව නිසා අද වෙනකම් මේ රටට වෙච්ච කිසිම අගතියක් නැහැ එහෙම අයහපතක් වෙලා තියෙනවා නම් 31කින් සම්පූර්ණයෙන් අයින් වෙන්න මොකද අපිට රටට අහිතකර දේවල් වලින් අයින් වෙන්න පුළුවන් අපිට රටට අහිතකර නැතුව අපිට උත්තර දෙන්න පුළුවන් ඒවයින් අපි අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ අපි පරීක්ෂණ කරනවා අපි මේකේ කාරණා වූ අනිත් කාරණා වල අපිට කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපිට අපේ යුද අපරාධ කරා කියලා අපිට චෝදනා තියෙන ඒවා. අපි කෙලින්ම දංගෙඩියට දෙනවා වගේ යුදේ කරපු දැන් හමුදාපතිවරයාට එරෙහිවන ක්‍රියාවට අපිට එකඟ වෙන්න බෑ. ඒ වගේ 31කේ තියෙන යම් යම් වගන්ති තියෙනවා. අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒවා පරීක්ෂණය කරලා වාර්තා දෙන්න පුළුවන්. ඒ කියන තන් කල් ගන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක තමයි මම කිව්වේ මේක අයින් වුණාට අපිට ගැටලුවක් නැහැ කියලා. මේක සියලුම දේවල් වලින් අපි අයින් වෙලා නැහැ. ඒකත් ඒ කියන කතාව. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍යතාවලා තියෙන්නේ අපි සියලුම දේවල් වලින් අයින් වෙලා ගැටුමක් ඇති කරන්න ජාත්‍යන්තරෙත් එක්ක. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි මිත්‍ර රටවලුත් පිළිගන්න දේවල් වෙන්න එපායි. අපි කිසිම දෙයක් නැතුව දැන් ඉල්කා අපිට යම් කිසි ප්‍රශ්නයක් ආවම අපිට බැංකුවෙන්කින් එන ප්‍රශ්නයක් තියෙනවා අපිට. මං සියලුම ණය ගෙවන්නේ නැහැ කියලා කියන්න බෑ බැංකුවෙන් ගත්තා. අපිට කියන්න පුළුවන් ඉන්ට්‍රස්ට් එක අඩු කරන්න, අපිට තියෙන පීඩනය අඩු කරන්න, කල් දෙන්න මේවා කියලා. ඒ එහෙම යන්නේ නැතුව බැංකුවක් කැමති වෙන්නේ නැහැ නේ අපි සියලුම දේවල් වලින් අයින් වෙනවා නම්. බැංකුවෙන් ණය ගෙවන්න එපා. ඒ වගේ අපි ණයක් තියෙනවා මේ. ඒ ණය තමයි අපි ජාත්‍යන්තරෙත් එක්ක සම්බන්ධතාවය තියාගන්න ඕනේ. නැත්නම් අපි වගේ පොඩි රටකට ජාත්‍යන්තරේ සියලු දේ විරුද්ධ වෙලා අපිට කරන්න බෑ. මේක කියන්නේ අපි මානව හිමිකමනුත් අයින් වෙනවා, 30නුත් අයින් වෙනවා, සියලුම දේවල් වලින් අයින් කරලා අපි තනියෙන් ඉන්නවා කියලා. එහෙම ඇමරිකාවට කරන්න පුළුවන්. අපිට කරන්න බෑ. හැබැයි අපි ඒක දන්න ඕනේ. අපේ තරම අපි දැනගන්න ඕනේ. ඒ නිසා තමයි එහෙම අපි කියලා තියෙන්නේ. අපි කියලා තියෙන්නේ අපේ යුද අපරාධවලට. හරි මෙහෙට විනිශ්චයකාරවරු ගේන එකට ඒව අපිට අයින් කරන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබේ තියෙන අනිත් දේවල් පරීක්ෂණ කරන එක, වාර්තාවක් දෙන එක, ඒ පිළිබඳව වැරද්දක් වෙලා තියෙනවා නම් අපේ රටේ අපි අධිකරණයේ මගින් දෙන එක. ඒවට තමයි අපි අර කොමිෂන් එකක් පත් කරනවා. මහා අධිකරණ මිනිස්ටරුගේ කොමිෂන් එකක් පත් කරලා අපි ඒ පරීක්ෂා කරලා ඔබට වාර්තාවක් දෙනවා. ඕනනම් අපිට ඒ අයට ආරාධනා කරන්න පුළුවන් අපි කරන පරීක්ෂණය නිවැරදිද නැද්ද කියන එක අධීක්ෂණය කරන්න කියලා. ඉතින් එයා කියන විදිහට සියල්ලම තරහ කරගෙන අපි මේ දංගෙඩියට යවන්න හදන්නේ. ඒ එහෙම අහුවෙන්න පුළුවන් කමක් නැහැ අපිට. ඔබ කියන්නේ ඒ කියන කාරණාව ඇත්තයි 31 සම්පූර්ණ යෝජනාවෙම ඉවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ 31 පූර්වගාමී යෝජනා සම්මත අන්තර්ගත ගත්තාවද ඒව මත පදනම් වුද ශ්‍රී ලංකාවේ සංහිඳියා වග්ගීම හා මානව හිමිකම් ප්‍රවර්ධන යන මැයි 19 මාර්තු 41 දරන යෝජනා සම්මතයෙන් සමාන අනුග්‍රහයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් తీරණය ප්‍රකාශයට පත් කිරීම අනිත් එක අපිට නැහැ එහෙම ගැටලුවක් නැහැ අපිට හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙන විරාම නැත්තුවහත්